आयुवन सुबह मध्यानक ओबे स्वादी रूपाहनी मध्यान प्रधान प्रवृत्ति प्रकाशे समगे प्रथमे नवधानय पुवत सिरस्थल वेत कोरोना पोकुरेट 887ක් එක්වෙදී මරණ ලයිස්තුවටත් 9ක් එක්වෙයි කොරෝනා මරණත් සුව වීමත් පොසිටිව් වීමත් කිසිම විදිහකින් හංගන්නේ නැහැ ඇමතිනි සුදර්ශනී විපක්ෂයට පිළිතුරු දෙයි ගෙවිගිය අවුරුදු දෙක තුලදී නඩු කටයුතු 26749ක් අවසන් කලාපීය වෙළඳ ගිවිසුම් හොඳින් සොයා බැලීමෙන් පසුයි ඇමති කෙහෙලිය කියයි උන්චි ලෝකාන්තයේදී අතුරුදන් වූ තරුණයා සොයා පුලුල් මෙහෙයු कोविड-19 ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත්තා. කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු මෙයාමත් සමග මරණ සංඛ්‍යාව 365 දක්වා හයිලා ගියා. මේ අතර අන්තර්ජාලය ඔස්සේ ආදරවන්තයින්ගේ දින වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් සියල්ල නිරෝධායන නීතිවලට අනුව කළ යුතු බව පොලිසිය අවධාරණය කරනවා. ये दिनेदी हंदुनागत आसादितयान 887 दिना अतुरी नमदेनकु विदेशगतव सिट मेरटट पेमिनी पुद्गलयान वैडिम पिरिसाक ये दिनेदी कोलंबो डिस्ट्रिक्टकिन हंदुनागत अतुर एम संख्याव 214 गंपा डिस्ट्रिक्टकिन 208 बदुल डिस्ट्रिक्टकिन आसादितिन 181 दिनकु वार्ता वी तिबेनवा मेरटिन वार्तामन समस्त कोरोना आसादितयानगे संख्याव 70235 5729 दिनकु रोहलवल प्रतिकार लबेनवा मेवन विटे सुवेलापायति समस्त संख्या 64141 मे अतर अंतर्जाले उसे संविधान करन एक राशि वीम संपूर्णिन्म तानम बवाई पुलिसी अवधारणे करने තවත් දින 4කින් පසුව පෙබරවාරි 14 වෙනිදා උදා වෙනවා පෙබරවාරි 14 හඳුන්වන්නේ වැලන්ටයින් දිනය පොලිසියට වාර්තා වෙනවා මෙම දිනය සැමරීමට අන්තර්ජාලය හරහා විවිධ සාද පැවැත්වීමේ උත්සාහයක් දරන බවට එවැනි කිසිම ආකාරයක සාද සංවාදන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පවත්වනවා නම් ඒ සියලු අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා යම් පුද්ගලයෙක් මෙවැනි නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය සාද සඳහා තමන්ගේ පරිශ්‍රය හෝටලයක් ශාලාවක් ලබා දෙනවා නම් අදාළ පුද්ගලයින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පසුබට වන්නේ නැහැ පොලිස් ස්ථානාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබනවා ඒ වගේම බුද්ධි අංශවල අවධානයත් මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා कोरोना हेतुवेन हुदकला करतिबु प्रदेश कीपयक अद उदयसन हये सिट निदास कर एति बव कोविड-19 पेतरीम वेलक्वीमी जातिक क्रियान्वित मध्यस्थानय संधान करनवा 162 ए कातंकुडी 6 दकुन 162 बी कातंकुडी 6 बटहिर 164 कातंकुडी 4 164 बी कातंकुडी 5 उतुर 164 ए कातंकुडी 5 164 सी कातंकुडी 4 बटहिर 167 कातंकुडी 1 167 सी 9 कातंकुडी दकुन 167 डी कातंकुडी बटहिर 167 ई कातंकुडी मध्यमेन ग्रामलदारी वसम हुदकला बविन इवात कर तिबेनवा එමින්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉස්මාන් මාවත හා මීදිනිය ග්‍රාමලිදාරි වසමේ වරකමුණු ප්‍රදේශයේද හුදකලා බවින් ඉවත් කිරුණා. PCR පරීක්ෂණ සඳහා පැමිණි නිලධාරීන් පිරිසකට මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බැන තර්ජන සිදු කර තිබෙනවා. උඩප්පුව පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගැනුණේ. පසුගිය පසුනදා සිදු කළ PCR පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා ආසාදිනී වී ඇති බව හඳුනා ගැනුණා. ඒ අනුවයි දෙවන පරීක්ෂණය සඳහා සාම්පල් ලබා ගැනීමට එම නිලධාරීන් පැමිණ තිබුණේ. මේ අතර කිවි ගිය පැය 24 තුල ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 319355 මරණ 8190ක් වාර්තා වී තිබෙනවා ඇමරිකාවෙන් පසුගිය පැය 24 තුල ආසාදිතයන් 87031 දෙනෙකු වාර්තා වෙද්දී මරණ 1489ක් සිදු වුණා බ්‍රසීලයේ ආසාදිතයන් 25661 දෙනෙකු හඳුනා ගනිද්දී වාර්තා වූ මරණ සංඛ්‍යාව 687ක් රුසියාවෙන් ආසාදිතයන් 15916ක් ආ මරණ 407ක් වාර්තා වුණා. බ්‍රිතාන්‍යෙන් ආසාදිතයන් 14104 දිනක වාර්තා වෙද්දී මරණ 333ක් සිදු වී තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතයන් 8947ක් ආ මරණ 81ක් ගෙවුණු පැය 24 තුල වාර්තා වූ බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුවට අනුගත වෙමින් කලාපීය වෙළඳ හා නිදහස් කිවිසුම් රටට හිතකර අයුරින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම කිවිසුම් නැවත සමාලෝචනය කරන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
කලාපීය වෙළඳ ගිවිසුම් නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීමට මේක සෞභාග්‍ය දැක්මට සමගාමීව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා මේකේ තියෙනවා පවතින වෙළඳ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීම සහ නව කලාපීය වෙළඳ ගිවිසුම් හා නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීමේ හැකියාව කියලා නව වෙළඳ ගිවිසුම් යටතේ ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් ඒ කියන්නේ අර එක්කා කියන එක ETCA කියන එක බොහොම ආందోళනාත්මක ගිවිසුමක් පහුගිය කාලේ කතා වෙච්ච ඔබතුමාලගේ පාර්ශවයේ බරපතල විදිහට විරුද්ධ विदेश असाधारण प्रकाश कला फेब्रुवारी हत्या वेनकोट विदेश लंका गिनाप प्रमाण असूपंदूतना जोड़ान संबंध विशेष වසුකම් කරුවන්ගේ රුපියල් 1000 වැටුප් ලබා දීම ඒ සම්බන්ධව පරිපාලක මණ්ඩලයත් සමග මේ සාකච්ඡා කරලා ඒ ඉල්ලීමට එකඟතාවය දක්වලා තියෙනවා ඒ වගේම පරිපාලක මණ්ඩලයේ නීතියානුකූලව තියෙන සති දෙකක කාලයක් විරෝධතාවයන් වෙනුවෙන් ඊට පසුව මෙය ඒ ආකාරයෙන් ලබා දීමටත් විශේෂයෙන්ම අයවැය කරපු ප්‍රකාශය අනුවම එය ලබා දීමටත් රජය තීන්දුව කරලා තිබෙනවා कोरोना विन मियान हो आसादित वन्नन पिलिबंद निवर्दी तोरतुरु राज्य सैम विटमिदिरिपात करन बव राज्य अमात्य सुदर्शनी प्रणांत पुल्ले महात्मिय पार्लिमेंतुएदी अद किया सिटिया पार्लिमेंतु मंत्री हेशा वितानगे महताय मुकुल प्रश्नेकट पिलुतुरु देमनुई राज्य अमात्यवर्य मे बव प्रकाश कले दवसकट सामान्य एवरेज 800 विद रोगीन प्रमाणयक मे कोविड वसंगतय हरा हउ वेनो 800 ගානෙ බැලුවොත් 14ක් 11200ක් 11000ට වැඩි රෝගින් ප්‍රමාණයක් අපේ රටේ හැම වෙලාවෙම ඉන්න ඕන. දැන් රූපවාහිනිය හැමදාම කියන්නේ අද වෙනකොට ඉන්නේ 5200යි. අද වෙනකොට ඉන්නේ 5300යි. ඒතර අපි ආනෝ අර උණ හෙම්බිරිසාව හැදුනා වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන වැඩසටහනක් ආණ්ඩුව හදලාද? එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවාද? අර කතානායකතුමනි අපි ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු කිසිම වෙලාවක මේ රෝගය හංගන්න උවමනාවකුත් නැහැ මරණ හංගන්න උවමනාවකුත් නැහැ. එක පැත්තකින් රෝගීන් ඇතුළට යනකොට දවස් 10ක් වෙනකොට මේ CT කවුන්ට් එක අනුව සමහර අය දවස් 10ක් ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ඇතුළු වෙනකොට අනිත් පැත්තෙන් ඩිස්චාර්ජ් වෙනවා. ඒ නිසා සත්‍ය වසන් කිරීමක් කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා කර කතා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසර දෙක තුළ අපරාධ නඩු 26749කට අදාළ කටයුතු අවසන් කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිසරා ජයරත්න මෙණවිය පවසනවා 2019 වසරේ ජනවාරි 1 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලයට සම්බන්ධ නඩු කටයුතුයි මෙලෙස අවසන් කර තිබෙන්නේ. එමෙන්ම නඩු කටයුතු 14083ක් අධිචෝදනා බාර දීම සඳහා මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද නිසරා ජයරත්න මෙණවිය සඳහන් කළා. නිදහසින් පසු අවුරුදු 73ක ඉතිහාසය තුළ වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට භාණ්ඩ වර්ග 27ක් සතුසහරා අලෙවි කරන පළමු අවස්ථාව මේ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ස්වාති රූපවාහිනියේ 7 වෙනි පැය සජීව වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකාවේ නිදහසින් පස්සේ අවුරුදු 73ක ඉතිහාසය තුළ වෙළඳපොළේ තියෙන මිලට වඩා අඩුවෙන් භාණ්ඩ වර්ග 27ක් මේ විදියට සතුස සම්පකාර අහලා ආරම්භ කරන්නේ ප්‍රථම අවස්ථාවට. රිදුන ජාවාරම් කරවෝ වෙනත් දේශපාලන වෛරයෙන් පිරිච්ච අය මේට විශාල නිර්දේ විවේචන එල්ල කරන්න පුළුවන්. මොකද මේකෙන් රිදුන එකපාර්ශයක් තමයි මේ භාණ්ඩ අරගෙන අතරමැද්දට පැනලා සතුසට හා සමුපකාරයට ටෙන්ඩර් දාලා විශාල ජාවාරමක් කරපු අය පිරිසක් හිටියා. මේ මිල අපි ප්‍රසිද්ධ කළා බදාදට
පුවත්පතක දැන්වීම දානවා. සාමාන්‍ය මෙරට බුද්ධිමත් ජනතාවන් ඉන්නේ. ඒ අයට සතුටට යන්න පුළුවන්. අමාරු ක්‍රියාවලියක්. හුඟක් අයට රිදෙන ක්‍රියාවලියක්. රිදෙන අය ප්‍රතිචාර දක්වන ක්‍රියාවලියක්. ඒක නිසා ඒකට අපිත් රජයේ වශයෙන් ජනතාවට සහන දෙන්න යන වැඩපිළිවෙලක් කඩාකප්පල් කරන්න දරන උත්සාහයන් තියෙනවා නම් ඒ පිළිබඳවත් ආණ්ඩුවක් විදිහට කල්පනාවෙන් වගකීමෙන් කටයුතු කරනවා. යාපාලන රජය සමයේ සතුස විනාශ කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය කාලය තුලදී මේ මහත්තුරු ඔක්කොම හිටියේ ජාව අලංකාරයොත් එක්ක. කෝටි ප්‍රකෝටි ගණන් වල වංචා කරලා වෙළඳ අමාත්‍යාංශයේ සතුස හැම අවුරුද්දෙම පාඩුයි. 15 16 17 18 19 20 අඩු ගානේ සතුසට වැටුප් ගෙවා ගන්න පුළුවන් කමක් නැහැ මම මේක ක්‍රියාත්මක කරනකොට. වැටුප් ගෙවා ගන්න බැරුව ඉතරක් නෙමේ ශාක් බදුද්දීන් අමාත්‍යවරයා ඉඳද්දි ගෙවන්න තියෙනවා මේ සැපියුම් කරුවන්ට බිලියන 8ක් බාණ්ඩ සපයන්නේ සතුසට මිනිස්සු. මේ බාණ්ඩ ටික සපයන්න අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මට රුපියල් බිලියන 2.5ක් වෙනම වෙන් කරලා දීලා තියෙනවා මේ සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බාණ්ඩ මිලදී ගන්න අයට සතියක් ඇතුළත ගෙවන්න. වාරික විගණනයේදී ලිපිගොනු අන්තර්ධාන වෙලා තියෙන්නේ අමාත්‍යාංශය ඇතුළේ. තව ඉස්සරහට මේ වට අලගිය මුලගිය වැලගිය අය නිවේදන වලට බලපාපු මහත්තුරු අරව මේවා පොලිස්පතිතුමාගෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනුයි මං මේ ප්‍රසිද්ධිය ඉල්ලා සිටින්න කැමැති දැනටම පමා වැඩි. ලුණුගඩ මඩල්සීම කදුපන්තියේ පුංචි ලෝකාන්තයෙන් වැටි අතුරුදන් වූ පුද්ගලයෙකු පිළිබඳ තවමත් සොයා බැලීම් සිදු කෙරෙනවා. පෞද්ගලික රූපවාහිනී ආයතනයක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අතුරුදන් වූ පුද්ගලයා ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුංචි ලෝකාන්තයේ ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර ඔවුන් කඳවුරක රාත්‍රිය ගත කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බිබිල පොලිසියේ 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රදේශයේ පවතින අධික මීදුම සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙහෙයුම් සිදු කිරීමට අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ. දැන් පුවත් කිහිපයක් ලොහුඬෙන්. මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටි කසල ප්‍රතිචක්‍රීකරණ අංගණය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම අංගණය වැඩි දියුණු කිරීම පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කාන්තා සංවිධානයක් විදේශ රැකියා නියෝජිතයන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ අසත්‍ය ප්‍රචාර පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විදේශ බලකාය සංවිධානයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දේශපාලන හේතුන් දක්වමින් විදේශ රැකියා නියුක්තිකයන් හා ඔවුන්ගේ පවුල් අපහසුතාවට ලක් නොකරන ලෙසයි එම සංවිධානය ඉල්ලා සිටින්නේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලෙස ජනගරත්නායක මහතා සිය රාජකාරී ආරම්භ කළා. නව සභාපතිවරයා රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව සිය වැඩ සැලැස්ම එළිදැක්වීමද සිදු කෙරුණා. එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවටපත් වෙනවා. අප යලිත් හමුවන්නේ පෑන් පෑපුවත් සමගින්. සුබ දවසක්.